ලෝකයේ බලවන්තම සමාගම මොකද්ද? ඔබට විවිධ නම් මතක් වෙයි. Tesla, Facebook, Google, එහෙම නැත්නම් Apple. හැබැයි මේ එක සමාගමක්වත් නෙමේ ලෝකයේ බලවත්ම සමාගම වෙන්නේ. අද අපි කතා කරන්න යන්නේ ලෝකයේ ඉන්න බලවත්ම සමාගම් දෙක ගැන. ඒ තමයි BlackRock සහ Vanguard. මේ සමාගම් දෙකම අරමුදල් කළමනාකරණය කරන සමාගම්. කළමනාකරණය කරන්නේ එසේ මෙසේ අරමුදලක් නෙමෙයි. BlackRock සමාගම ඩොලර් ට්‍රිලියන 10ක්. ඒ වගේම Vanguard සමාගම ඩොලර් ට්‍රිලියන 9.3ක්. මේ ප්‍රමාණය කොච්චරද කියලා කියනවා නම් ජර්මනිය, ප්‍රංශය, එක්සත් රාජධානිය, ඉන්දියාව වගේ ලෝකේ ඉන්න බලවත් රටවල දළ දේශීය නිෂ්පාදනයට වඩා මේ ප්‍රමාණය වැඩි. මේ ප්‍රමාණය දෙවෙනි වෙන්නේ ඇමරිකාවට සහ චීනයට විතරයි. මේ සමාගම් දෙක කොච්චර බලවත්ද කියන දේ බලන්න අර අපි මුලින් හිතපු ලෝකේ බලවත්ම සමාගම් කියලා හිතන සමාගම් වල ඇත්ත අයිතිය තියෙන්නේ කාටද කියලා බලමු. Apple සමාගමේ අයිතියෙන් 6.91ක් අයිති වෙන්නේ BlackRock සමාගමට. ඒ වගේම Vanguard වලට 8.71ක් අයිති. Microsoft සමාගමේ 7.45ක් අයිති වෙන්නේ BlackRock සමාගමට. ඒ වගේම Vanguard සමාගමට Microsoft වල shares වලින් 9.09ක් අයිති. අපි හැමෝම දන්න Facebook සමාගමේ 7.37ක් අයිති වෙන්නේ BlackRock වලට. ඒ වගේම 8.67ක් Vanguard සමාගමට. Google එහෙම නැත්නම් Alpha Beta සමාගමේ 6.36ක් අයිති වෙන්නේ BlackRock සමාගමට. ඒ වගේම 7.42ක් Vanguard. අපි හැමෝම දන්න ලෝකේ ධනවත්ම මිනිසා Elon Musk'ගේ Tesla සමාගමේ 5.95ක් BlackRock එකටත් 7.44ක් Vanguard එකටත් අයිති වෙන්නේ. ඒ වගේම ජෙෆ් බෝස්ගේ Amazon සමාගමේ 6.18ක් BlackRock වලට අයිති වෙනකොට 7.31ක් අයිති වෙන්නේ Vanguard එකට. ඉතින් මේ තොරතුරු බලනකොට ඔබට හිතා ගන්න පුළුවන් ලෝකේ බලවත්ම සමාගම් වල ඇත්ත අයිතිකාරයෝ කවුද කියලා. ඊට අමතරව BlackRock සමාගම සහ Vanguard සමාගම තවත් දැවැන්ත ව්‍යාපාර ගණනාවක කොටස් අයිති දරනවා. Visa, Mastercard, PayPal වගේ මූල්‍ය සේවා සපයන සමාගම් වල, ඒ වගේම Walmart වගේ සුපිරි වෙළඳ සැල් වල, JP Morgan, Bank of America වගේ මූල්‍ය ශ්‍රේෂ්ඨ සමාගම්වල, Adobe, Oracle වගේ තොරතුරු තාක්ෂණ සමාගම්වල, Johnson & Johnson, Walt Disney, Netflix, Pfizer, Nike, Coca-Cola වගේ සමාගම්වලත් විශාල කොටස් අයිතියක් මේ BlackRock සමාගම සහ Vanguard සමාගම සතු වෙනවා. අපි දැන් බලමු මේ සමාගම් දෙකේ ඉතිහාසය ගැන. මුලින්ම අපි BlackRock ගැන කතා කරමු. 1988 ලැරි පින්ක් කියන අරමුදල් කළමනාකරුවා තමන්ගේ සගයෝ 7 දෙනෙක් එකතු වෙලා තමයි මේ BlackRock පටන් ගන්නේ. මුලින්ම හඳුන්වන්නේ BlackRock කියලා නෙමෙයි Blackstone කියලා. 1999 නිව්යෝක් කොටස් වෙළඳපොලේ ලයිස්තුගත වෙන්න මේ BlackRock සමාගමට පුළුවන් වෙනවා. මේ BlackRock සමාගමේ සාර්ථකත්වයට හේතු වුණු ප්‍රධාන සාධකයක් වෙන්නේ ඔවුන් සතුව තියෙන Aladdin කියන ව්‍යාපාර තොරතුරු විශ්ලේෂණ පද්ධතිය. 2007-09 වගේ කාලවලදී Barclays, Merrill's, R3 Capital වගේ තවත් අරමුදල් කළමනා කරන සමාගම් රැසක් තමන්ගේ යටතට ගන්න මේ BlackRock සමාගමට පුළුවන් වෙනවා. ඇමරිකානු සමාගම් විතරක් නෙමෙයි, E-Front කියන ප්‍රංශ සමාගම, Keris කියන එක්සත් රාජධානී සමාගම වගේ තවත් ලෝකෙ පුරා තියෙන අරමුදල් කළමනා කරන සමාගම් රැසක්ම තමන්ගේ පරිපාලනය යටතට ගන්න මේ BlackRock සමාගම කටයුතු කරනවා. ඒ වගේම චීනය තුල අරමුදල් කළමනාකරණය කරන්න අවසර ලබා දුණු පළවෙනි සමාගම වෙන්නේ මේ BlackRock සමාගම. ඊළඟට අපි බලමු Vanguard සමාගම. මේ සමාගම පටන් ගන්න ඇමරිකාවේ පෙන්සිල්වේනියාවල ජෝන් සී බොක්ලේ කියන ව්‍යාපාරිකයා. පෝල් සැමුවෙල්සන් කියන ආර්ථික විද්‍යාව සම්බන්ධයෙන් නොබෙල් ත්‍යාග ලැබපු ආර්ථික විද්‍යාඥයා මේ ජෝන් සී බොක්ලේට තමන්ගේ ව්‍යාපාර කටයුතු වලට සෑහෙන උපකාර කරලා තියෙනවා. ඇමරිකානු ආර්ථික අවපාතය, කොවිඩ් වසංගතය, යුක්‍රේන් යුද්ධය වගේ ගැටලුවලදී ඇමරිකානු ආර්ථිකය ආරක්ෂා කරගන්න මේ Vanguard සමාගම සෑහෙන ඇමරිකාවට උදව් කරලා තියෙනවා. මේ වෙනකොට Vanguard සමාගමට නායකත්වය දෙන්නේ සලීම් රම්ජි. මේ සමාගම් දෙක ගැනම විවිධ රසවත් වගේම අදාහගන්න බැරි විදිහේ අමුතු කතාත් ලෝකය පුරාම පැතිරිලා තියෙනවා. ඔබත් මේ වගේ BlackRock සහ Vanguard ගැන දන්න අමුතු කතා වෙනස් කතා තියෙනවා නම් අපේ පල්ලයක් කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න.